අයිබුවන් සුබෝදැස්සනක්. ඊයේ දවසත් නිමාවට පත්වුණේ උණුසුම යයිරුම්න රැකිලා. ඒකට විශේෂම හේතුවක් බාට පත් වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව දෙක. අපි ඊයේ පත්තරේ විස්තරයෙන් ඔබට මතක ඇති ඒ කතා දෙක එකළඟ අරගෙන ඇවිල්ලා ඊයේ දවසේ සිදුවෙන සිදුවීම පිළිබඳව උණුසුම පිළිබඳව මතක් කරලා දුන්න. එකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනපතිගේ නිල නිවසේදී රැස්වීම. අනික බත්තර මුල්ලේ නෙළුම් මාවතේදී හිටපු ජනාධිපතිතුමන්ගේ නිල කාර්යාලය විවෘත කිරීම. මේ දෙකම උණුසුම් ප්‍රවෘත්තියෙන් බැව්වේ. ඒ උණුසුම දැන කියා ගන්නට අද සෝදානම්. හැබැයි ඊට පෙර අපි කතා කරන්න හදන්නේ අපේ රටේ ඖෂධ ගැනයි. ආරම්භයේ දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් ඖෂධ හිඟයි හිඟයි. කාලෙකට කලින් අවුරුද්දට එකහමාරකට කලින් දිගට හරහට අපි කතා කරපු කාරණාව නැවත එය මතු වෙලා තිබෙනවා. විශේෂත්වය බාට පත්වන්නේ මහා ශබ්දයක් නගමින් මහා බලාපොරොත්තු ගොන්නක් ඉතිරි කරමින් ගොඩනැං වූ ගෙනාපු ඖෂධ ප්‍රතිපත්තිය තියෙද්දි මෙවැනි තත්ත්වයක් ඇතිවීමයි. ඖෂධ මිල ගණන් දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩුවුණු පාටක් පේන්නත් නෑ. බෙහෙත් වර්ග 100ක් හිඟයි වර්තාව ලසිත දුමින්දගෙන්. සියලුම රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ඖෂධ වර්ග 100ක හිඟයක් සති කිහිපයක් තිස්සේ පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග ඊයේ දිවයිනට කියනවා. අදාළ ඖෂධ හිඟය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ වාර්තාවක් මගින්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීලා තියෙනවා. එතකොට ප්‍රතිශක්තිකරණ එන්නත් ළමා රෝගීන්ට ලබා දෙන එන්නත් සෙසේරියන් සත්කම් සඳහා භාවිතා කරන ඖෂධ ඇතුළු ඖෂධ 100ක හිඟය තව මාසයක් දක්වා පවත්වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියනවා. අත්‍යවශ්‍ය දේවල්නේ ළමා රෝගීන්ට ලබා දෙන එන්නත් තියෙනවා. සීසේරියන් සත්කම් සඳහා භාවිතා කරන ඖෂධ ඇතුළු වර්ග කීපයක් තමයි තියෙන්නේ. 100ක් හිඟයිලු සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය ලයිලයියේ කඩිමුඩියේ යොමුවන්නට ඕනේ අවස්ථාවක්. මාසයක් පමණ කාලයක් මේක බලාගෙන ඉන්න වෙයි කියලායි කියන්නේ. අපි ඖෂධ වලින් පටන් ගත්තා. දැන් අර අපි කියපු තැන් කීපයට යමු. ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව වේවැල අතේ තියාගෙන තමයි මධ්‍යම කාරක සභාව රැස් වෙන්නේ. ඒක වේලා සිනුනුත් කියලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ලොක්කන් 10 දිනකට එරෙහිව පරීක්ෂණ අජන්ත කුමාර අගලකඩ ලියන්නේ. මධ්‍යම කාරක සභාව තීරණය කරයි 3 දිනෙකගේ චාරෝපත් පළ කර තිබෙනවා පත්තරේ. කාන්ති කොඩිකාර, සමන්ලාල් ප්‍රනාන්දු, කපිල බණ්ඩාර පක්ෂය සහ පක්ෂ නායකත්වය විවේචනය කළ මොරටුව නගරාධිපතිට සහ පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් 9 දිනකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළා තියෙනවා. අපි ඒ කතාව දිනමින පත්තරේ ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙනුත් උපුටාගෙන කතා කරමු. පක්ෂ නායකත්වය විවේචනය කළ පළාත් පාලන නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවතට ලියන්නේ නිරුෂි විමලවීර. මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීන්දුව කරයි. පක්ෂය හා නායකත්වය විවේචනය කරමින් මාධ්‍ය හමු පැවැත්වීමට කටයුතු කළ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීමට ඊයේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරනවා. ඒකමතිකවයි තීරණය කරන්නේ. විශේෂත්වය මෙම අවස්ථාවට කුමාර් වෙල්ගම්බ මහතාත් මන්ත්‍රීවරයාත් සහභාගී වී සිටීමයි. හැබැයි ඔහු එළියට පැමිණ සඳහන් කළේ යම් යම් කාරණා පිළිබඳව තමන් එහිදී වෙනස් අදහස් පළ කළා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා රට ගිහිල්ලා ඇවිල්ලා ඔබේ කණ්ඩායම මුණ ගැහෙන්න අවස්ථාවක් දෙන්නම් කියලා කිව්වා කියලා ඔහු කිව්වේ. එතකොට මධ්‍යම කාරක සභාව එලෙස රැස්සද්දී මාධ්‍ය හමුවක් ඊට පසුව පවත්වනවා සරත් අමුණුගම, ෂාන් විජේලාල් ඇතුළු කණ්ඩායම. එය හරියට අර මධ්‍යම කාරක සභාවට මුක්කුවක් ගහන්න සපෝට් එකක් දෙන්න වගේ තමයි පැවැත්වේ. අපි එහි කොටස් කීපයක් උපුටා ගනිමු. අලුතින් හැදෙනවායි කියන පක්ෂයට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙක් යන්නේ නැහැ. සමීර ඇල්ලදෙනියයි ලියන්නේ. අලුතින් පිහිටුවා ගැනීමට නියමිත පක්ෂයට ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 11 දෙනෙක් නොවන බව දැනටමත් දැනුම් දී ඇති බව විශේෂ කාර්යභාර ඇමති ආචාර්ය සරත් අමුණුගම් මහතා සඳහන් කරනවා. ඔවුන් අණ්ඩු පක්ෂයට හෝ නව පක්ෂයට නොවන බවත් පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කරන බවත් දැනුම් දී ඇතැයි සරත් අමුණුගම් මහතා අවධාරණය කරනවා.
දැන් ඒකාබද්ධ විපක්ෂයේ 52 දෙනෙක් ඉන්නවා කියලා කියනවා එකවන්ව වැඩ කරනවා කියලා කිව්වා ඊට කලින් කිව්වා පුළුවන් නම් මේ අයගෙන් දෙන්නෙක් අරන් පෙන්වන්න කියලා අරගන්න බැරි වුණු පාටක් පහුගිය දවස්වල පෙන්වුවා දැන් 11 දෙනෙක් ගැන කතා කරන්න හදන්නේ එතකොට ඒක සාර්ථක නම් ඒක ඇත්තක් නම් එහෙම උපකල්පනය කළොත් 52 දෙනා අතරේ ඒකාබද්ධ විපක්ෂයේ ඉඳගෙන එතනත් ගේම් එකක් යනවාද ගේම් එකක් ගහනයි ඉන්නවාද එහෙම ප්‍රශ්නාර්ථයක් එතකොට ඉතුරු වෙනවා. අපි මේ සරත් අමුණුගම් මන්ත්‍රීවරයා ඇමතිවරයා කිව්වේ මොනවද කියලා බලන්න ඕනේ. ඊට කලින් ඔහු කියපු තවත් කතා දෙකක් ගැන දිනමිනින් උපුට අරගෙන ඉන්නම්. වංචා දූෂණ පරීක්ෂණ විමර්ශන 33ක් අවසන්. නීතිපති උපදෙස් මත නඩු. චමීර ඇල්ලදෙනිය ලියන්නේ. වංචා දූෂණ පරීක්ෂණ සිදු කළ විමර්ශන 33ක් අවසන් කර තිබෙනවා. නීතිපති උපදෙස් මත ඉදිරියේදී නඩු පැවරීමට නියමිතයි කියලා අමුණුගම ඇමතිවරයා කියා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි ඇමතිවරයා කියපු තවත් කතාවක්. ඇමතිවරයා කතා කීපයක් අද දිනමින ප්‍රධාන පිටුවේ තැන් තුනක අරන් ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිවරණයට පෙර ඩොලර් බිලියන 250ක ව්‍යාපෘති ගැන ජාත්‍යන්තර විගණනයක්. චමීර ඇල්ලදෙනිය ලියන්නේ. ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර මුදල් නොමැතිව ඇමරිකානු ඩොලර් බිලියන 250ක ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මහ බැංකුව එක්ව නෛතික මූල්‍ය විගණනයක් ලබන මාසයේ ආරම්භ කරන බව විශේෂ කාර්යභාර ඇමති ආචාර්ය සරත් අමුණුගම් මහතා සඳහන් කරනවා. එකම මාධ්‍ය හමුවෙන් ප්‍රවෘත්ති තුනක් ඇවිත් තිබෙනවා. ඒ අතර තුරේදී විජිත් විජේමුණි සොයිසා කට ඇරියොත් මැවෙන්නේ ප්‍රවෘත්තීන් වැරද්දකට කිව්වා නෙවෙයි. ඔබතුමා අපව බලාගෙන ඉන්නවා කියලා අප දන්නවා. කට ඇරියොත් ප්‍රවෘත්තීන් මැවෙනවා. එතකොට ඊයේ දවසේ කට ඇරපු කතන්දර කීපයක් අපිට අහන්න දකින්න ලැබුණා. එක කතාවක් මන් දිවයින පත්තරෙන් පුටා ගන්නවා. මහින්ද ගෙදර යවන්න පළමු වෙඩිමුරේ තිබ්බේ ශෂීන්ද්‍ර. ඇමති විජිත් විජේමුණි කියන්නේ සුජීව තත්සරයි ලියන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යැවීමටත් සුද්දාගෙන් පස්සේ ඌව පළාතටම ලොකුම විනාශයක් සිදු කිරීමටත් මූලික වුණේ ඌව හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ බව වාරිමාර්ග හා ජලකළමනාකරණ අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සඳහන් කරනවා. ශෂීන්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාත් පරදවන්න පළමු වෙඩිමුරේ පත්තු කළේ ඌව පළාතෙන් කියලයි කියන්නේ. ශෂීන්ද්‍රට ප්‍රහාරයක් එල්ල කරනවා. මේක වාග් ප්‍රහාරයක්. එයා මහයමතුනාට පස්සේ පළාතේ ජනදුක හොයන්න ආවෙත් නෑ. වැඩ කළේ මොනරාගලට විතරයි. බදුල්ල අමතක කළා. ආවත් මිනිස්සු හමුුනේ නෑ. අපි නම් එජාපේට ගියෙත් නැහැ කියලා විජිත් විජේමුණි සොයිසා කියනවා. මේ සොයිසා ඇමතුමාගේ වෙඩිමුරේට මේ ශෂීන් රාජපක්ෂ පිළිතුරක් දෙයි. අපි ඒකත් බලාගෙනමු. ඒ අතරතුරේදී සරත් අමුණුගම ඇමතුමා ශාන් විජේලාල් මහඇමතුමා සහ විජිත් විජේමුණි ඇමතුමා කියපු කතා කීපයක් තප්පර කීපයකින් එකළඟ පෙළ ගැස්වන්නම්. දැනටමත් ඔය ඒකාබද්ධ විපක්ෂය කියන එක 11 දෙනෙක් කැවිලා කියලා තියෙනවා. මොන ප්‍රශ්න තිබුණත් අපි අලුත් පක්ෂයකට සමාජිකයෝ හැටියට යන්න කැමති නැහැ. අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ හැටියට ඉන්නේ. ඒගොල්ලෝ ස්වාධීන කණ්ඩායමක් හැටියට කටයුතු කරනවා කියලා දැනගලා තියෙනවා. 4-5 දෙනෙක් උදේට කියනවා අපි අලුත් පක්ෂයක් හදනවා කියලා. රෑට ගිහිල්ලා මලික් සමරවි ක්‍රමහත්යයි ගෙදරට තට්ටු කරලා උදේට පොහොට්ටුවෙන් රෑට අලියගේ ලබන 14 වෙනිදා සමස් රටේම පළාත් පාලන මන්ත්‍රීවරු කැඳවීමක් කරලා තිබෙනවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලිකම්තුමා පැහැදිලිව කියලා තිබෙනවා එක පක්ෂීය රැස්වීමක් නොවන බව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේද වුණොත් ලොකුම පාඩුව අවාසිය වෙන්නේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට. අනිවාර්යයෙන්ම ඊළඟ මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ ලංකාවේ සියලුම පළාත් පාලන ආයතනවලට අපේ කණ්ඩායම ඉදිරිපත් වෙනවා. අපේ රටේ දේශපාලන ඉතිහාසයේ ප්‍රගතිශීලී ඡන්ද බෙදුණු හැම අවස්ථාවකම අපි පෙරදිලා තියෙනවා. කිසිම දවසක පුජ්‍යලයන් මත ගොඩනැගෙන දේශපාලන පක්ෂයකට අනාගතයක් නැහැ. මේ අතර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතාද වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා පිළිබඳව අදහස් පළ කළා. මේ යුද්ධයෙන් පස්සේ මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වුණ කරුණු තුනක්. ප්‍රජාතන්ත්‍රවාදී දූෂණය සහ වංචාව මුලිනුපුටා දැමීම සංහිඳියා මෙන්න මේ තුන මහින්ද මහත්තයාට කරන්න බැරි වුණා. අපි මේක දැක්කා. දැක්කට අපි එළියට අඩිය තිබ්බේ නැහැ, කකුල තිබ්බේ නැහැ, අපි බය වුණා. පහුගිය කාලේ මමත් ඉතින් MR ගෙමිණිය. දැන් මෛත්‍රී පාලනේ විජේමුණි සොයිසා. ඔහු එහෙමයි කතා කියන්නේ. ඒ අතරතුරේදී ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක පැත්තක් බෙදුම් රේඛාව සනිටුහන් වන අනිත් පැත්ත පිපෙයිද නෙළුම් පොහට්ටුවෙන්. පිපෙන ලකුණු ඊයේ දවසේ පහළ වුණා. අපි දැන් අනිත් පැත්තේ කතා කීපයක් ඔබට කියන්නට දිවයින පත්තරේ ගන්නවා.
ජනතාව වෙනුවෙන් එකට බැඳෙමු. දේශපාලන කාර්යාලය විවෘත කරමින් මහින්ද කියයි ආන්ද්‍ර බාලසූරියයි ලියන්නේ. දේශපාලනමය වශයෙන් මොන මතවාද තිබුණද ඒ සියල්ල අමතක කර මේ රටේ ජනතාව වෙනුවෙන් එකට එකතු වන යුගයේ දැන් උදා වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කියා සිටිනවා. මේ රටේ ජනතාව කොතැනද ඒ ජනතාව ඉන්න තැන තමා සිටින බව ඉතා පැහැදිලි ලෙස ප්‍රකාශ කරන්නේ ඇයි හිටපු ජනාධිපතිවරයා වැඩදුරටත් කියා සිටියා කියලා පත්තරේ වාර්තා කරපු ආකාරයයි ඒ. ජනතාව වෙනුවෙන් එකට බැඳෙමු දේශපාලන කාර්යාලය විවෘත කරමින් මහින්ද කියයි කියලයි පත්තරේ ලියන්නේ. එයත් පොලසන් නාදය මැදයි ඒ ප්‍රකාශය කළේ. එතකොට අලුත් පක්ෂය පිපෙන්නේ නෙළුම් පොහට්ටුවකින්ද? ඒ ගැන නම් හොඳටම ඉඟි පළ වෙලා තිබෙනවා. අපි ඒ ඉඟිය තවදුරටත් සනාථ කරන්නට දිවයින පත්තරේ චාරුප වාර්තාවක් උපුටා ගන්නවා. මෙන්න නෙළුම් පොහට්ටුවක්. එමයි ලියා තිබෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන හා මෙහෙයුම් කාර්යාලයක් ඊයේ බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේදී උත්සවාකාරයෙන් විවෘත කෙරුණා. දේශපාලන මෙහෙයුම් කාර්යාලය විවෘත කළ අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත නෙළුම් පොට්ටුවක ආකෘතියක් පිළිගැන්වූ ආකාරයයි සුජාතා ජයරත්න පත්තරයට චාරුප වාර්තාවක් අරගෙන එන්නේ. මෙන්න නෙළුම් පොහොට්ටුවයි පිපෙන්න සූදානම් වෙලා ඉන්නේ. අපි යන අය සඳහා වැඩදුර වාර්තාව ඔබට ඉදිරිපත් කරන්නට හිටපු අගවිනිසුරු සරත්තෙන් සිල්වා මහතාත්ම අවස්ථාවට සහභාග වෙලා හිටියා. උද්වේගිකර ලෙස අදහස් දැක්වීමක නිරත වුණා. හැබැයි කැප්පෙටි පොළයි ඇහැල පොළයි දෙන්න මාරු වුණාද සරත්තෙන් සිල්වා මහත්තයට කියලා ඒ කතාව අහනකොට අවධානයෙන් බලාගෙන ඉන්න. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව මහජන සම්බන්ධතා කාර්යාලය පිහිටා ඇත්තේ බත්තරමුල්ල ජයන්ති පෙදෙසේ නෙළුම් මාවතේ පිහිටි නිවසකයි. විවෘත කිරීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම බැසිල් රාජපක්ෂ මහතාද පැමිණ සිටියා. නව කාර්යාලය විවෘත කිරීමට පෙර පිරිස ආගමික වතාවත් වලට එක්ුණා. හිටපු ජනාධිපතිවරයා නව කාර්යාලයේ වැඩ ඇරඹුවේ පෙරවරු 9:26ට එදෙනු සුබ මොහොතින්. ඔබ යලි දේශපාලනයට ආවොත් ඔබේ බිරිඳ අපි අත්අඩංගුවට ගන්නවා, ඔබේ දරුවන් අත්අඩංගුවට ගන්නවා කියලා විවිධ තර්ජන ගර්ජන කළා. මම මගේ දරුවන්ටත් වඩා මා උපන් මව්බිමට ආදරය කියමින් අද මහින්ද රාජපක්ෂ මේ වෙනස වෙනස් කරන වැඩපිළිවෙලට නායකත්වයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මව්බිමට හතුරු මේ ආණ්ඩුව ගෙදර යවනතුරු අපේ සටන නතර කරන්නේ නැහැ කියන පණිවිඩයයි අද අපි ජාතියට ලබා දෙන්නේ. පාර්ලිමේන්තු මැතිවරණයේ සටන මෙහෙයුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්. එතුමාගේ රූපයෙන් එතුමාගේ නාමයෙන් තමයි අපි සියලු දෙනා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කියන එක මම මේ වෙලාවේදී මතක් කරනවා. 47 ලක්ෂයක් ජනතාව සමග නොවෙනස්ව අපි මේ ප්‍රගතිශීලී අරගලයේ යෙදීමට එතුමාට ශක්තිය ලබා දෙන්න දිවිහිමියෙන් කැප වෙනවා. කැප්පෙටි පොළට ගහන්න ඕන පාර අර ශ්‍රී වික්‍රම රාජසිංහ කියන මිනිස්සයා ගැහුවේ කාටද? පුතාට. අපි කවුරුත් දන්නවා මදු මණ්ඩා. ඊට පස්සේ භාර්යාවට ගියා. දැන් ඉන්නේ මේ අලුත් ශ්‍රී වික්‍රම රාජසිංහ. වික්‍රමසිංහ රාජසිංහ. මිනිහත් ගහන්න පටන් ගල තියන්නේ යන්නේ අර ශ්‍රී වික්‍රම රාජසිංහගේ පිළිකුල් මාර්ගය කියලා මම මෙතන කියනවා. මගේ අර මාලිගාව කාමර දෙකේ මාලිගාවේ එක අමාරු මේ දැසල කට්ටිය මොනගේ. ඉතින් මට ඩොලර් බිලියන 18 හම් වෙනකම් මමත් මේ බලාගෙන ඉන්නවා. නාමල් ගන්න පිනවයි කියලා ලියුම් ඇරියා. දැන් මේ කෙනෙක් අතරංගුවේ CSN නාලිකාවේ සභාපති. CSN නාලිකාවේ සභාපති වුණා නම් මම දන්නවා සභාපතිකම කරව නැහැ. කාර්යයට මෙයාට ණය නොවි. පළවෙනි වතාවට ඉතිහාසයේ අධිකරණයේ තියෙන නඩුවක් ගැන අරලිය ගහ මන්දිරයෙන් ප්‍රකාශනිකුත් කරපු එක නම් මං හිතන්නේ නීතියට කරන සරණ මතවාදීව අපි අතර වෙනස්කම් ඇති මුත්‍ය සියල්ල අමතක කරලා මේ රටේ ජනතාව වෙනුවෙන් එකතු වෙන්න යුගය අද ඇවිල්ලා තියෙනවා කියන එකයි අපි කියන්නේ. ඒක නිදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දන්නේ එක්ක ආණ්ඩුවට යන්නේ පැරදුනොත් විපක්ෂයේ. ඉතින් ඒ ආණ්ඩුවට ගිය පිරිසක් මනින්ම තමන් ඔයි පැත්තද කියන එක පිළිබඳ තීන්දුවක් ගනී කියලයි මා විශ්වාස කරන්නේ. නෙළුම් පොහට්ටුව පිපෙන්නට හොඳටම ළඟයි වගේ පේන්න තියෙන්නේ. ඒත් තව ටික දවසක්
පිපෙන්න නොදී රැකගෙන ඉඳීද අපි බලානිමු මේ කෙටි විරාමය. අපි දැන් සූදානම් වෙනවා තවත් ප්‍රවෘත්ති කීපයක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට. මේ සූදානම් වෙන්නේ දිවයින පත්‍රයෙන් ශිෂ්‍ය පාඨයක් පුටා ගන්නටයි. මෙහෙමයි දිවයින ශිෂ්‍ය පාඨය කියන්නේ. අගමැතිගෙන් අද විශේෂ ප්‍රකාශයක් වාර්තා කරන්නේ අකිත පෙරේරා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද බදුල්ලේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. ඒ මහතා අද සවස 1ට මෙම ප්‍රකාශය බදුල්ලේ හෝටලයකදී සිදු කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කිරීමක් කරනවා. අද විශේෂ ප්‍රකාශයක් අගමැතිතුමාගෙන් බලාපොරොත්තු වෙන්න කියලායි පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. ඒ අතරතුරේදී විහාර දේවාලගම් පනත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකට තිරිනිද සිල්වා සහ රංජන් කටුගම්පල වාර්තා කරනවා. පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බෞද්ධ විහාර දේවාලගම් පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව කඩිනමින් කථානායකවරයා වෙත දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා තිබෙනවා. මේ දවස්වල දැඩි කතිකාවතකට ලක් වෙලා තියෙන කාරණා කීපයක් තියෙනවානේ. එකක් ඔය විහාර දේවාලගම් පනත, අනිත් එක භික්ෂු පනත. මේක දැඩි ලෙස කතාබහට ලක් වුණා. විවිධ තීන්දු තීරණ සහ විවිධ විසංවාදත් එක්ක අස්කිරි පාර්ශ්වයේ මේ පිළිබඳව ඊයේ දැඩි ලෙස සාකච්ඡා කරනවා. සාකච්ඡාවේ තීන්දුව එළියට එනකොට නැවතත් විවාද සම්පන්න වෙනවා. භික්ෂු පනත සම්මත කර ගැනීමට ඉක්මන් නොවිය යුතුයි. අස්ගිරි ප්‍රාදේශීය නාහිම්වරු ඒකමතිකව තීන්දු කරති. ලියන්නේ රංජන් කස්තෝරි. තේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් මතුවී තිබෙන හේයින් එම පනත සම්මත කර ගැනීමට ඉක්මන් නොවිය යුතු බවට අස්ගිරි පාර්ශ්වයේ ප්‍රාදේශීය නායක හිම්වරුන් ඒකමතිකව තීරණය කළ බව අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ආචාර්ය මැදගොඩ ධම්මානන්ද නාහිමියෝ ලංකාදීපයට සඳහන් කිරීමක් කරනවා. උන්වහන්සේලා දීර්ඝ ලෙස සාකච්ඡා කළා. සමහර ස්වාමීන් වහන්සේලා දැඩි ලෙසම මේ පනත් කෙටුම්පතට විරුද්ධවයි හිටියේ. තවත් ස්වාමින් වහන්සේලා මේක සංශෝධන සහිතව ගෙනාවොත් හොඳයි කියන මතයේ හිටි. අවසානයේ අස්ගිරි පාර්ශ්වයේ තීරණය කළේ භික්ෂු පනත සම්මත කර ගැනීමට ඉක්මන් නොවිය යුතුයි කියන කතාව. ඒ අතරේ ජයප නායකයා තවත් පැත්තකින් මේ පිළිබඳව අදහස් පළ කරන්නට පටන් ගත්තා. ඔබ දන්නවා මේ භික්ෂු පනත එක පාට එළියට එනවා. ඊට පස්සේ විසංවාදයක් සමාජයේ මතුවෙනවා. ඉන් අනතුරු ආණ්ඩුව තීරණය කරනවා මල්වතු අස්කිරි මානාහිම්වරුන්ට යොමු කරලා ඉවරලා ගේන්න. ඒ පුංචි කාරණාවත් ආණ්ඩුව පාර්ශ්වයට තේරුම් ගන්න පමා වුවාද කියලා ප්‍රශ්නාර්ථ නැගුණ. කොමුණත් තැන් දෙකක මේ ගැන කරපු සාකච්ඡාව මෙන්න දැන් එක තැන බලන්න. මෙම සංඝ කතිකාවත පැවැත්වුණේ අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය ගලගම අත්තදස්සි මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට අස්කිරි පාර්ශ්වයේ අනුනායක හිමිවරුන්, කාරක සංඝ සභික හිමිවරුන් හා ප්‍රාදේශීය නාහිමිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. සංඝ කතිකාවතේදී ගත් තීරණ සම්බන්ධයෙන් අනතුරුව මහා සංඝරත්නයේ මාධ්‍ය දැනුවත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින්ද මෙම පනතේ ඇතැම් කරුණු ප්‍රතික්ෂේප කර ඇති නිසා රටේ ගිහි පැවිදි බොහෝ දෙනා තුළ මේ පිළිබඳ විවිධ මතවාද පැන නැගී ඇති නිසා ශාසනික වශයෙන් අතිශයින් බලපාන මෙවැනි පනතක් තා හදිසියේ සම්මත කිරීම නුසුදුසු බව තීරණය විය. ඉදිරියේ මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කොට සුදුසු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනු ලැබේ. මේ අතර ජාතික භික්ෂු පෙරමුණ සංවිධාන කළ ජාතික සමුළු අද කොළඹදී පැවැත්වුණු අතර එහිදීද භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ වුණා. අද අපට කතිකාවත් ගේන්න අනුපනත් ගේන්න සම්මත කරන පාර්ලිමේන්තු වින කී දෙනෙක් පිරිහිච්ච අයද? අපි අපේ ගමන් මඟ සකස් කරගමු. ඒවට අවශ්‍ය කරන නෛතික බලය අවශ්‍ය නම් එයත් අපි සකස් කරලා සාකච්ඡා කරලා මහානායක හඳුරන් වහන්සේලාගේ වගකීම් මිෂ්ට කරන්න කියලා අපි ආරාධනා කරනවා. එක භික්ෂු පරපුරක් හදාගන්න අපි උත්සාහ ගන්න ඕනේ. මේකට ඒකට අවස්ථාව කරගනිමු. පීඩාවට පත්වෙච්ච කෙනාගේ පිළ තෝරා ගන්නවා වෙනුවට පීඩකයාගේ පිළ තෝරා ගත්තා. අයුක්තියට භාජනය වෙච්ච ජනතාවගේ පිළ තෝරා ගන්නවා වෙනුවට අයුක්තියට භාජනය කරන්නාගේ පිළ තෝරා ගත්ත හාමුදුරන් වහන්සේලාත් ඉන්න බව අපි දන්නවා. පහුගිය කාලේ අපි දැක්කා සමහර හාමුදුරන් වහන්සේලාගේ ක්‍රියාකලාපය, සමහර හාමුදුරන් වහන්සේලාගේ ප්‍රකාශනය, සමහර හාමුදුරන් වහන්සේලාගේ භාවිතාව. ඒවා කිසිසේත්ම
බුද්ධ ජීවිතයට ඔබින භික්ෂු ශාසනයට ඔබින ක්‍රියාකාරීත්වයක් ලෙස අපි සලකන්නේ නැහැ. ඒ නිසා මා හිතනවා ජාතික භික්ෂු පිරමුණ සමාජ වගකීමක් වගේම භික්ෂු සංස්ථාව ඇතුළේ ඒ වගකීම හරිතන පිහිටුවීම සඳහා සවිශේෂ කාර්යභාරයක් තිබෙනවා කියන්නේ. එමයි කාරණා සිද්ධ වුණේ ඊයේ දවසේදී ඔය සිද්ධිය ගැන. ඊළඟට ඥානසාර ස්වාමීන් වහන්සේ රිමාන් බන්ධනාගාරගත කර සිටින්නේ. ඒ පිළිබඳ පුවතක් ලංකාදීප ප්‍රධාන පිටුවේ තියෙනවා. ඥානසාර හිමි සිද්ධිය උසාවියේ ඉදිරිපිට කලබල කළ ගිහි පැවිදි 36 දෙනෙක් හඳුනා ගැනිති. සතහන බණ්ඩාරගම බිමල් සහ මුදිතා දයානන්ද බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගුඩාත්තේ ඥානසාර හිමියන් රිමාන් කළද අධිකරණයේ ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරුණු ගිහි පැවිදි 36 දෙනෙකු වීඩියෝ දර්ශන ආධාරයෙන් මේ වන විට හඳුනාගෙන ඇතැයි නුගේගොඩ කොට්ටාස උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරනවා. 36 දෙනෙක් හඳුනගෙන ලවින්නේ. මෙන්න එතකොට සහල් මොන වගේ සහල්ද අපිට එන්න ඉඩ තිබුණේ? අවදානම කොහොමද? ඒ වගේ සහල් කොයි විදිහට අපේ ළඟට ඇවිත් තියෙනවද කියලා කවුද දන්නේ? සතුස්සගෙන සහල් කිලෝ 2,73,000ක් නරක් වෙලා ගාල්ලේ අමල් ලියන්නේ. ගබඩාවට සීල් සාම්පල් රස පරීක්ෂකට සතුස්ස මගින් පසුගිය රජ්‍ය කාලයේ බෙදා හැරීමට ගෙන්වා තිබූ බව කියන සහල් කන්ටේනර් 79ක් ඊයේ බූස්ස රජයේ ආහාර ගබඩා සංකීර්ණයේදී පරීක්ෂා කිරීමේදී ඒ තිබූ සහල් කිලෝ 2,73,750ක් ආහාරයට නුසුදුසු බව පරීක්ෂාවේදී හෙළි වී ඇතැයි සෞඛ්‍ය පරීක්ෂකවරු කියනු. දැන් ඇත්තරම අවධානමක් තියෙනව නේද? මේ විදිහට නුසුදුසු හාල් අපිට කැවුනාද? කාගේ හාල්ද එතකොට කැවිලා තියෙන්නේ කියලා ඔබට තීරණය කරගන්න පුළුවන් වෙයි. මේක යන්තම් දෙයියන්ගේ පිටෙන් අල්ලලා තිනවා. ඒ අතරතුරේදී නිල නිවාස බාර නොදුන් හිටපු අය, පාර්ලිමේන්තුවේ හිටපු අය, නිල නිවාස බාර නොදුන් ඇමතිවරු, ඒ වගේ අයගේ නම් ගණනාවක් පෞගේ කාලේ කිව්වා. තාමත් බාර දීපු නැති අය ඉන්නවාලු. නිල නිවාස බාර දීනේ හිටපු ඇමති නියෝජ්‍ය ඇමතිට නඩු ජයන්ත සමරකෝන් ලියන්නේ. ඊළඟට යටින් තියෙනවා ගමගේ යනතුරු කබීර් බලා සිටි. අර නිකන් අර හොස්පිටල් වල කවුරු හරි වෛද්‍යවරයෙක් ආවම කියන නිවේදනයක් වගේ. ගමගේ යනතුරු කබීර් බලා සිටි. පසුගිය රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන පේසේන ගමගේ හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනි පෙරේරාන මහත්වරුන් දෙදෙනා මේ දක්වා රජයේ නිල නිවාස බාර නොදීම නිසා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවරගත් බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සේවා අමාත්‍යංශයේ සඳහන් කරනවා. ඉක්ුත් මා මැතිවරණයෙන් පරාජයට පත් මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට සිය නිල නිවාස බාර දෙන ලෙසට දුන් කාලය ඉක්ුත් වී මාස ගණනාවක් ගත වී ඇතැයිද මේ පිළිබඳ අවස්ථා කීපයකදීම කරන ලද සීපත් කිරීම් වලට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැතැයිද අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ කියනවා. ඒ අතරේ තියෙනවා කොළඹ හත පැජට් පාරේ පිහිටි මෙම නිල නිවාස අති සුකෝභෝගී නිවාස බවද අමාත්‍යංශය කියනවා. පියසේන ගමගේ මහතා පදිංචිව සිටින නිල නිවාස වත්මන් රජයේ අමාත්‍යවරයෙක් වන කබීර් හෂිම් මහතා වෙත වෙන්කර ඇතැයිද එම උසස් නිලධාරියා කියනවා. ඒ මහතාසිය නිල නිවාසයේ දිගින් දිගටම ඉල්ලීම් කරන බවද ඒත් මේ දක්වා ඒ භාරදීමට නොහැකි වී ඇතැයිද එම උසස් නිලධාරියා කියා තිබෙනවා. කොහොමද ලියන්නේ? ගමගේ යනතුරු කබීර් බලා සිටි. ද වැඩේ කියන්නේ පියසේන ගමගේ කියන්නේ හිටපු රජයේ තැමතිවරයෙක්. මෙතුමා මේ ආණ්ඩුවට හිතවාදී වයින්නේ නැවත පාර්ලිමේන්තුවට ආව පරාජිත කණ්ඩායමක් ආපු නැති අයගෙන් එක්කෙනෙක් තමයි පියසේන ගමගේ කියන්නේ. ආයිත් එන්න මග බලාගෙන ඉන්නවාවත්ද ප්‍රශ්නාර්ථය අපි එතන එහෙම ඉතිරි කරමු. ඒ අතරතුරේදී ඊළඟ සටහන බලන්න යන්න කලින් අපි වෙලාව බලලා ඉන්නයි සූදානම් වෙන්නේ. මේ කියන් හදන්නේ තවත් ඔබට අමතක නැති කතන්දරයක්. සෑහෙන ආන්දෝලනයට ලක්වුණු ආනමඩුවේ අර ගුරුවරියක් පාසලේ දන ගැස්සූ දේශපාලඥයා ඔබ දන්නවද? ඔබට මතක ඇති ඒ දේශපාලඥයාගේ කතාව මාධ්‍ය දිගටම අවසානය දක්වා අරගෙන ගියා. ඔබ විශ්වාස කරන්න දැන් තත්ත්වය ඔන්න හන්න සටහනින්ම ලංකාදීපය වාර්තා කරන්නේ. ගුරුවරිය දන ගැස්සූ දේශපාලකයා පාසල් උල්ලට ගෙනත් තරදු ජයවර්ධන අයිලියන්නේ. ආනබඩුව නවගත්තේ ගම නවෝද්‍යා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ආරාධිතයෙකු ලෙස එම විද්‍යාලයේ ගුරුවරියක දන ගැස්වී යයි වැරදිකර වූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර මහතා සහභාගි වී ඇතැයි ලංකා ගුරු සංගමයේ සඳහන් කරනවා.
ක්‍රීඩා උත්සවයේ ආරාධ්‍ය ලෙසම දේශපාලඥයා ගෙන්වීම ගුරු සංඝතියම දන ගැස්වීමක් හා නිගා කිරීමක් බවයි ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටින්නේ. එහෙමයි මේ පත්‍රයේ තියෙන්නේ. එතකොට මෙන්න බලන්න මේ ගැන කළ විමසීමකදී එම විද්‍යාලයේ විදුහල්පති පීටර්සන් මහතා කියලා තියෙන්නේ පාසල් කමිටුව ගත් තීරණයක් අනුව ආනන්ද සරත්කුමාර මහතා ගෙන්වූ බවයි. එතකොට අඩුමතර මේ දැන් විදුහල්පතිට මේ තීන්දුවට විරෝධය පළ කරන්න ඉඩ තිබුණේ නැද්ද? මේ පාසලේම ගුරුවරියක් දන ගැහුවා යාව කොහොමද ගෙන්වන්නේ කියලා විදුහල්පතිට විරෝධය පළ කරන්න තිබුණේ නැද්ද? කොහොමද කාලයම වවන වෙනස කරුමේ? අර ගුරුවරිය වෙනත් පාසලකන දැන් සේවය කරමින් ඉන්නේ. එතකොට අධ්‍යාපන ඇමතුමා මේ පිළිබඳ කතා කරලා තිනවා. දිනමිනෙන්න පුටා ගන්නී. ගුරුවරිය දන ගැස්සූ පළාත් මන්ත්‍රී ප්‍රධාන අමුත්තා ලෙස කැඳවීම වැරදි. ස්වර්ණා විජේකෝන් ඇතුළු පිරිසක් ලියන්නේ. ගුරුවරියක් දන ගැස්සූ පළාත් දේශපාලඥයා එම පාසලේ පැවති උත්සවයක ප්‍රධාන ආරාධ්‍ය වශයෙන් සහභාගී වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතා පාර්ලිමේන්තුවේදී කියනවා. එවැනි ක්‍රියාදාමයක් වැරදි බව පෙන්වා දුන්නේ මහතා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස පළාත් අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවද ගුරුවරයා සහ විදුහල්පතිවරයා විසින් හොඳ පූර්වාදර්ශයක් ලබා දිය යුතු බවද සඳහන් කරනවා. මෙන්න කියලා තියෙනවා අධ්‍යාපන ඇමතුමා විදුහල්පතිවරයා විසින් හොඳ පූර්වාදර්ශයක් ලබා දිය යුතු බව සඳහන් කරලා තියෙනවා. එතන ඉන්න අයට වගකීම තිබුණා මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න. මේ දිනමින පත්තරේ බලපතක් නැති යලි පැටවකු තබා ගත්තාට උඩුවේ හිමි සැක්කරුවෙක් කරන්නේ නීතිපතිගෙන් උපදෙස් ලක්මාල් සූර්යගොඩ ඉලියන්. වලංගු බලපත්‍රයක් නොමැති අලි පැටියෙකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව කිරුළපන ඇලන් මැතිනියාරාම අධිපති උඩුවේ ධම්මාලෝක හිමියන් සැක්කරුවෙකු ලෙස නම් කරන ලෙසත් උන්වහන්සේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙසත් නීතිපතිවරයා උපදෙස් දී ඇති බව රාජ් පොලිසියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියා කියලා පත්තරේ වාර්තා කරනවා. මෙන්න අලුත් යාළුවෙක් ඇවිල්ලා. කවුද යාළුවා? වේගාට දියණියක් මානෙල් පුෂ්ප කුමාරි ලියන්නේ. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ කැලෑ අශ්වය පැටියෙකු උපත ලබා තිබෙනවා. පසුගිය 9 වෙනිදා පස්වරු 5:15ට පමණ උපත ලද පැටවා වෙළඹක් වන අතර ඇය හොඳ සුවයෙන් පසුවන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය කියලා තියෙනවා. වේගාට දියණියා මේ කෙටි විරාමය. ඇඹිලිපිටියේ කතාව ගැන පත්තරවල නැති දවසක් නැහැ. වැඩේ කියන්නේ ඇඹිලිපිටියේ මරණය ගැන මාර පරීක්ෂණ පවත්වන්නේ. නිමක් නැහැ, පාත්තනවා ඉවරයක් නැහැ. ඇඹිලිපිටියේ මරණය ගැන පොලිස් කොමිසමුණුත් පරීක්ෂණයක්. නෝමන් පලියවඩන සහ හේමන්ත රන්දුනු ලියන්නේ. ඇඹිලිපිටිය නගරයේදී සුමිත් ජයවර්ධන නැමැති එක්දරු පියාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළා තියෙනවා කියලා පත්තරේ වාර්තා කරනවා. මෙහෙම පරීක්ෂණනේ අර 21 දෙනා තාම රාජකාරී නිදැල්ලේ. ඒ අතරතුර මාර පරීක්ෂණ ටිකක් පාත්තගෙන යන්නේ නිමක් නැහැ. තොරතුරු පනත ගැන තොරතුරක්වත් නැහැ කියලා ටෙල්වින් සිල්වා කියනවා සිරිමන්ත රත්නසේකරයි ලියන්නේ. මහා ශබ්දයක් සහිතව කර්ලියට ගෙනා තොරතුරු දැනගැනීමේ පනත ගැන මෙවන විට තොරතුරක් හෝ නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටෙල්වින් සිල්වා මහතා ඊයේ සඳහන් කරලා තියෙනවා. ආණ්ඩුව පැත්තටයි මේ කියන්නේ. තොරතුරු පනත ගැන තොරතුරක්වත් නැලු. ඒක නෙමෙයි ISIS මේ ත්‍රස්තවාදීන් පැතිරලා යනවලු. අග්නිදිග ආසියාවේ ISIS පැතිරෙයි. එක්සත් ජාතීන්ගේ මහලේකම් කියන්නේ ලියන්නේ කීර්තිවර්ණ කුලසූරිය. ISIS ත්‍රස්තවාදී අග්නිදිග ආසියාවෙත ව්‍යාප්ත වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කී මුන් ඊයේ විශේෂ වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින් අනතුරු අඟවා තිබෙනවා. මං කිව්වනේ ඊයේ දවසේ උණුසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදුම් රේඛාවත් එක්කයි උණුසුමාවේ. වත්මන් පාලනය මධ්‍යම කාරක සභාවක් කැඳවලා ඒ පැත්තෙන් වැඩ අල්ලනවා. අනිත් පැත්තෙන් නෙළුම් පොහට්ටුව අරගෙන කාර්යාලයක් විවෘත කළා වැඩ අල්ලනවා. අපි දැන් මධ්‍යම කාරක සභාවේ වැඩ ඇල්ලූ පැත්තට නැවත අවධානය යොමු කරමු. මේ දිවයින ජනතා කැමැත්තෙන් මම ජනපති උනේ රට ගොඩනැගීමටයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන බලංගොඩදී කියයි ප්‍රතිවාදී නගන අසත්‍ය ප්‍රචාරවලට ඔබලා බියක් ඇති කරගන්න එපා.
කිසිදු විදේශ බලපෑමකට බලවේගයකට මම යටත් වෙන්නේ නැහැ. ඇතමුන් කියන ලෙස රට විනාශ කරන්න නොවේ. ජනතා කැමැත්තෙන් මම ජනපති වුණේ රට ගොඩනැගීමටයි කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. අවධාරණයෙන් කතා කීපයක් කියේ ජනාධිපතිතුමා කිව්වේ මෙන්න මේ විදිහටයි. බලංගොඩ ප්‍රදේශයේ පිහිටි පෙරරිමි කොන්ක්‍රීට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් අද පෙරවරුවේ විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. සමහර අය උද්ඝෝෂණය කරනවා ඉන්දියාවත් සමග අස්සම් කිරීමට නියමිතව තිබෙන ගිවිසුමක් සම්බන්ධ. මම මෙතනට පත් වුණේ මේ රට ගොඩනගන්න මිසක් ඇතැම් දේශපාලන ප්‍රතිවාදීන් කතා කරන ආකාරයට මේ රට විනාශ කරන්න නෙවෙයි. කිසිම රටක් එක්ක අපිට අලාභයක් වෙන, අපිට පාඩුවක් වෙන කිසිදු ආකාරයක හානිදායක කිසිම දෙයක් අපි කරන්නේ නැහැයි කියන එක ඉතාම පැහැදිලිව මම තමුන්නාන්සලාට ප්‍රකාශ කරන්නට ඕනේ. එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා මේ රට ඉදිරියට ගෙන යන්න අවශ්‍ය සහයෝගය කුමක්ද? ඒ සියල්ල කිසිම අඩුවක් නොමැතිව ලබා දෙනවයි කියන එක තුමා ඉතා පැහැදිලිව මාත් එක්ක ප්‍රකාශ කළා. අපිට කිසිම කෙනෙකුෙන් කිසිම රජයකින් කිසිම බලපෑමක් නැහැ. මම දැක්කා සමහර නායකයෝ කියලා තියෙනවා නොයෙකුත් දේවල්. මම ඒගොල්ලන්ට කියන්නට ඕනේ ඒගොල්ල කරපු පව් තමයි හොදන්න සිද්ධ වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා අවධාරණයෙන් කරපු කතාවක් බවට ඊයේ පත් වුණා. ඒ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හයිබ්‍රිඩ් ආණ්ඩුවට හිත ඇති පාර්ශ්වය මෙන්න මෙහෙම ඊයේ කතා කරලා තියෙනවා. ලංකාදීපේ වාර්තා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ෆුට්බෝඩ් එකේ එල්ලී මැති සභේට ගිය අය පක්ෂය කඩන්න උඩගිඩි දෙනවා. ප්‍රකාශයේ ෆයිසර් මුස්තාෆාගෙන් ජයන්ත සමරකෝන්ගෙන් සටහන. මේ රටේ තියෙන්නේ ජාප්පේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ප්‍රධාන පක්ෂ දෙක පමණයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මහා වෘක්ෂයක්. ඊට පිටින් වෙන පක්ෂ හදන්නට ගිහින් අමාරු වැටෙන්නට එපා යැයි පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ඊයේ සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඒදි කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ෆුට්බෝඩ් එකේ එල්ලිලා පාර්ලිමේන්තුවට ගියාය අද පක්ෂය කඩන්නට උඩගෙඩි දෙනවා කියලා. ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පැත්තරනේ මේක ඇඟිල්ල දික් කරන්නේ. හැබැයි ෆයිසර් මුස්තාෆා ඇමතුමාට මතක් කරන්නට ඕනේ ඒකාබද්ධ විපක්ෂයේ මට මතක හැටියට ඩලස් සලහප්පෙරු මන්ත්‍රීවරයාද කොහෙද කිව්වා ඒ 52 දෙනා අතර ඉන්නවා කිව්වා දිස්ත්‍රික්ක 15ක පළවෙනියා. දිස්ත්‍රික්ක 14ක දෙවෙනියා ඉන්නවා කියලා කිව්වා. එතකොට ෆයිසර් මුස්තාෆා කියලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ෆුට්බෝඩ් එකේ එල්ලි මැති සභේට ගිය අය පක්ෂය කඩන්න උඩගෙඩි දෙනවා කියලා. එතකොට ඒ අතරේදී පැරදිලා ජාතික ලැයිස්තුවෙන් ගිය අය ප්‍රශ්නාර්ථ ඉතිරි කරමු. දුමින්ද දිසානායක වෙන මෙහෙම ඊයේ කතා කරනවා. පවුලක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න බහුතරය ලෑස්තිනේ. වාර්තා කරන්නේ ප්‍රියදර්ශන ලියනගේ. එක පවුලක අනාගතය වෙනුවෙන් කෝටි 2 ජනතාවගේ සිහිනය කඩාබින් දැමීමට නොහැකි නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩාබින් දැමීමේ කුමන්ත්‍රණයට තමන් සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු ප්‍රබලයන් බහුතරයක් පක්ෂයට දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කෘෂ්කර් මැමති දුමින්ද දිසානායක මහතා දිවයිනට ඊයේ සඳහන් කළා තියෙනවා. කිව්වේ මොනවද කියලා බලන්න යන්ද ආන්දෝලනාත්මක තවත් කතාවක් දුමින්ද දිසානායක ඇමතුමා සඳහන් කළා තිබුණා ඊයේ දවසේදී. ඒදී ඔහු කියනවා 95%ක් පක්ෂයෙන් අරගෙන මහින්ද රාජපක්ෂ ගියත් ඊළඟ 105%න් ගොඩනගිමුලු තවත් අවුරුදු ගානකින්ලු මැතිවරණය එන්නේ කොහොමද කිව්වේ කියලා මෙන්න හොඳට අහගෙන ඉන්න. ගම ඉල්ලන්නේ මහින්ද මහත්තයා කියලා. ඉතින් මේක ඇත්ත. අපි අවුරුදු 10ක් ජීවත් වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක. ඒ විතරක් නෙවෙයි අපේ චින්තනයේ මහින්ද චින්තනය. අපි උදේනන් රායවණගම රූපවාහිනියේ දැක්කේ රාජපක්ෂ පවුලකින් තමයි අපි දැක්කේ. මුලින් මහින්ද මහත්තයා යනවා, ඊට පස්සේ බැසිල් මහත්තයා යනවා, ඊට පස්සේ ශිරන්ති බඩමුත් යනවා, ඊට පස්සේ නැත්නම් නාමල් යනවා. ඉතින් මේක තමයි අපි අවුරුදු 10ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවත් වුණේ මේ පවුලක් වටා තමයි අපි ඒක රාශි වුණේ. ඉතින් ඒකෙන් ගැලවෙන්න බැරි කමයි දැන් මේ අපි හැමෝටම තියෙන්නේ. දැන් අලුත් පක්ෂය හදන එකේ මොකද්ද වාසිය? ආණ්ඩුවක් අවුරුදු 5ක් ඉන්න ඕනේ. ජනාධිපතිකම ගන්න අවුරුදු 6ක් ඉන්න ඕනේ. ඒත් මහින්ද මහත්තයා ඉල්ලන්න බෑ. අපි දැන් කියමු මහින්ද මහත්තයා මේ පක්ෂයේ 95%ක් කරන් ගියා කියලා. අපිට දුන්න 5යි කියලා. ඒත් මදයි අපිට. අවුරුදු දෙකකට කලින් මැතිවරණය තියලත් එයාට ජනාධිපතිකම නැති කරගත්තා. පළාත් සභා නැති කරා. ප්‍රාදේශ සභා නැති කරා. ශ්‍රී ලංකාවට කොඳු කැඩුවා. මේ සේරම කරේ මහින්ද මහත්තයා තීන්දු වෙන්නේ. අලුතෙන් එන මිනිස්සයා හිටපියකව කපලම දාන්න ඕනේ. එයා ඒ ටිකේ විදියටම චන්ද්‍රිකා මැතිලට කරලා. එයා දැන් මොකද්ද මහින්ද මෛත්‍රී මහත්තයට කරන්න කියන්නේ? එයයි මෙයයි කතා ගොඩයි නේද? ඒ අතරතුරේදී මේ වෙනම කතාවක් බන්ධනාගාරයේ පැත්තටයි අපි ඔබ රැගෙන යන්නේ ලංකාදීප පත්තරෙත් තරන්. බන්ධනාගාර රෝහල ප්‍රභූ විවේකාගාරයක්.
අමුතු ශිෂ්‍ය පාටයක් තියෙන්නේ. සමහරු ඇප ලැබෙන තෙක් මේ තැන නිලධාරීහු කියති ජයන්ත සමරකෝන් ලියන්නේ. වැලිකඩ බන්ධනාගාර රෝහල විවිධ චෝදනා මත බන්ධනාගාර ගතවන ප්‍රභූ පුද්ගලයන්ගේ විවේකාගාරයක් බවට මෙවනට පත්ව ඇතැයි එම රෝහල ආරංචි මාර්ග කියනවා. බන්ධනාගාර ගත කිරීමට රැගෙන එන සෑම පුද්ගලයෙකුම අනිවාර්යයෙන්ම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීමේ නීතියේ උපයෝගී කොට ගනිමින් ඇතැම් දේශපාලඥයන් ඇතුළු ප්‍රභූ පුද්ගලයන් විවිධ ක්‍රම මගින් බන්ධනාගාරයට නොගොස් කෙලින්ම රෝහල් ගතවන බව කියනවා. මෙසේ රෝහල් ගතවන සැක්කරුවන් අපමත නිදහස් යන තෙක්ම රෝහලේ පසුවීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇතැයිද බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරනවා. ශිෂ්‍යපාඨය බන්ධනාගාර රෝහල ප්‍රභූ විවේකාගාරය. අර මාධ්‍යවේදීන්ට ඇඟිල්ල දික් කළා අමුතු අමුතු කතන්දර කියන්නට ආපු පුරා විද්‍යා කතාව මෙන්න පත්තරේ තියෙනවා. රිටිගල රක්ෂිතයේ දූෂණ ලංකාදීප හෙළිදරව්ව. පුරා විද්‍යාව ඉදිරිපිට මාධ්‍යවේදී උද්ඝෝෂණයෙන් පසු පැමිණිල්ල අස්කර ගනී. මාධ්‍යවේදීන් පුරා විද්‍යාව ඉදිරිපිටට ගිහිල්ලා උද්ඝෝෂණය කළා තියෙනවා. එතනට යනකොට දෙපාර්තමේන්තුවේ ඉදිරිපිට දොරටුව විවෘත කළා තිබුණේ. නමුත් උද්ඝෝෂණය ආරම්භ වීමත් එක්කම මෙන්න දොරව අහලා දාලා යතුරු දාලා උද්ඝෝෂණය අතරතුර හැබැයි පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා කතා කරලා එම වාර්තාවලිය කාංචන කුමාර ආරියදාසට දුරකථනයෙන් කියලා පැමිණිල්ල ඉල්ලාස් කරගෙන තිබෙනවා. එහෙමයි පත්තරේ වාර්තා කරන්නේ. මේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාකට මැදිහත් වුණා. රිටිගල පුරාවිද්‍යා නිලධාරියාගේ වැඩ තහනම්. ඊළඟ වාර්තාවයි ඒ තරදු ජයවර්ධනයි වාර්තාව අරගෙන එන්නේ. රිටිගල පුරාවිද්‍යා ස්ථානයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආධාර එකතු කිරීමට යොදා ඇති පෙට්ටිය නිසි පරිදි මුත්‍රා නොතැබීම සහ තවත් චෝදනා කිහිපයක් මත රිටිගල පුරාවිද්‍යා ස්ථානයේ බාර නිලධාරීවරයා රාජකාරී තහනම් කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. විදෙස් වාර්තා සඳහා ඔබ රැගෙන මේ ගමන ලංකාදීපේ ලෝවට. පේරු රටේ ගම්මානයකට ලේබුණ වවුලෝ පහර දෙති. කුඩා දරුවෝ දොළොස් දෙනෙක් මැරිලා. අන්න එකෙක් ඉන්නවා ලේබීපු පොඩියට පේනවනම් ඔබට. මේ පේරු රටේ තමයි ගම්මානයකට කඩාපැනලා තියෙන්නේ. වැම්පයර් වවුලෙක් කියලා එක දාලා තියෙන්නේ. ඒ අතර තියෙනවා පළුම් වරට සූකීට පොලිස් ආරක්ෂාව ලබා දීලා. වෙනිසුලාවේ සීකා වැළඳුණු 3 දෙනෙක් මේ ඇති 319 දෙනෙක් රෝහලේ. ක්‍රීඩා වාර්තාව. ඉන්දියාවට අපි පහර දුන්නා. ඉන්දියාව අපට පෙරලා පහර දුන්නා. 20-20 දැන් 1-1. හැබැයි ඊයේ විශේෂත්වයක් තිසර පෙරේරාගෙන් කඩුලු තෙත්වයක් 20-20දී පළමු වරට ලංකාවෙන්. තිසර පෙරේරාගෙන් වාර්තාගත කඩුලු තෙත්වයක්. ඒ සමගින් ශ්‍රී ලංකාව ලකුණු 69කින් පරදවා ඉන්දියාව තරගාවලිය සමකර ගන්නට සමත් වුණා. ඊයනම් ඉන්දියාව අපේ පන්දු යවන්නන්ට පහර පිට පහර දුන්නා. ඒ ලකුණු හඹා යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට මොනම අවස්ථාවකදීවත් හැකියාවක් ලැබුණ ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. අපි ඊළඟ තරගයේදී ශ්‍රී ලංකාවට 2-1 විදිහට මේක අවසන් කරගන්න සුබපතමු. මේ කාටුන් පෙළට පෙර විරාමය. කාටුන් පෙළටයි මේ සූදානමින් ඉන්නේ. අපි එකිනෙක බලන්නට සූදානම් වෙන්නේ. සීපවලට පස්සේ කතා කළා ඉක්කා ගැන. ඉක්කා නෙවෙයි ඉක්කා ගැන. මේ ඉක්කා මැෂින් එකක් පෙන්නනවා දෙරටේ නායකින් දෙදෙනා ඒක පාවිච්චි කරන ආකාරය. ඉක්කා විරෝධයත් එක්ක ඇඳපු කාටුන් එකක් මේ දිවයින පත්තරේ උදය විමලසිරිගෙන්. මෙන්න ඉක්කා මැෂින් එක හයි කරලා තියෙන විදිය හොඳට කල්පනාවෙන් බලන්න. අර බලන්න කොයි පැත්තටද වැඩිය සාර යන්නේ. ඉන්දියාව පැත්තට නේද? ඉන්දීය නායකයාගේ පැත්තට වැඩි සාරය යන ආකාරයක් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යතුමාගේ පැත්තට තියෙන ටිකයි මූණට අත තියාගෙන බලාගෙන ඉන්නවා එන ප්‍රමාණය මදි වෙලා වගේ. ඉක්කා ගැන සමාජයේ මතුණු විරෝධයේ පැතිකඩක්කේ. දැන් එක්කෙනෙක්ට කෑ ගැහුවම තවත් එක්කෙනෙක්ටලු වදින්නේ. දිවයින පත්තරේට යන්නේ උපුට ගන්නේ සුභතිපාල ජෝතිපාලගෙන් සමයංකාට උන් එක. යාළුව දෙන්නෙක්ගේ කතාව. උඹ හන්දිය මුදලාලිට කෑ ගහපු එකට මිනිහට මල පැනලා. එට අනිත් එක්කෙන කියනවා මුදලාලියට නෙමේ බං මම කළු කඩකාරයක් කියලා කෑ ගැහුවේ ආණ්ඩුවට. ආණ්ඩුවට කෑ ගහලා තියෙන්නේ වෙනත් කෙනෙක්ට තමයි වැදිලා තියෙන්නේ. අපි යනවා දිනමිනට. මේ උපුටා ගන්නේ බාහුගේ අංජනම කාටුන් එකයි. ප්‍රවෘත්තියක් තියෙනවා බිහිසුණු උල්කාවක් පෘථුවියට කිට්ටු කරයි කියලා.
එතකොට බාහුව කියනවා විපක්ෂය කියයිද දන්නේ ඕකත් ආණ්ඩුවේ වැඩක් කියලා. බිහිසුණු උල්කාව ආණ්ඩුවේ වැඩක් කියලා විපක්ෂය කියයිද කියලා අපිත් බලාගෙනමු. ඊළඟට අපි යනවා බන්ධනාගාරයේ පැත්තට. බන්ධනාගාරයක දේවාලයක් කියලා ප්‍රවෘත්තියක් අපිත් කියෙව්වා, ඔබට මතකද? එතකොට දේවාලයක් විතරද ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙකුත් ඒ පැත්තෙන් ඉඳීද ලංකාදීපයෙන් උපුට ගන්නේ තලංගම ජයසිංහගේ පලාමල්ල. ඒතුමා කියනවා බන්ධනාගාරයේ දේවාලයක්, ප්‍රධාන කපුවා ජේලර් කෙනෙක්. රාජදාස අහනවා හඳහන් බලන ජේලර් කෙනෙකුටත් ඉස්සරහට වැඩ තියෙන්නේ නේද සර් කියලා. හඳහන් බලන ජේලර් කෙනෙක්ටත් වැඩ එයිද කියලා අපි බලාගෙනෙමු. ඒ අතරතුරේදී අර මහින්දගේ ආරක්ෂකයෝ කියපු දෙනෙක්ගේ ගිනුම් පරීක්ෂා කිරීම, මේක ඒතුමාලගේ ගෙදර ඒතුමාටයි සිරාටයි තේරෙන විදිහට කතාවක් ගිහිල්ලා ඒක කාටූන් එකට අරගෙනෙනවා ලංකාදීපේ තලන්ගේ ඒතුමා. මෙන්න කාටූන් එක. සිරා කියනවා මහින්දගේ ආරක්ෂකයෝ තුන්දෙනෙක්ගේ වත්කම් හොයන්න බැංකු 79කට නියෝග කරලාලු සර්. එතකොට ඒතුමා අතදික් කරලා කියනවා යකෝ, ශරීරයේ වගේම මුදලුත් ආරක්ෂා කරලා දෙන එක උඹලගේ රාජකාරියම කොටසක් බව උඹත් දැනගනින් කියලා ඒතුමා තමන්ගේ ආරක්ෂකයා වන සිරාට කියන්නේ. ආරක්ෂකයන්ගේ වගකීම ශරීරයේ වගේම මුදලුත් ආරක්ෂා කරලා දෙන එකලු. දංගෙඩිය සෝදානන්ද බලමු අපි ලංකාදීපෙන් උපුටා ගන්නේ දාස හපොලානගේ සුවාරිස්. මෙන්න හොඳට බලා ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඇතුලේ රැස්වෙද්දී එළියේ අසිපතත් සමගින් දංගෙඩිය සූදානම් කරලා තියෙනවා. ඉවසුවා ඇති. දැන් බෙල්ල කපල යන්නමද සූදානම් වෙන්නේ කියලා බලාගෙනමු. ඊළඟට උදේ ගම්මන්පිලේ ඉන්නවා අනිත් එක්කෙන කවුද කියලා ඔබ අඳුරගන්න බලන්න. කාටුන් එක තියෙන්නේ දිවයින පත්තරේ උපුටා ගන්නේ තරස්වින්ගේ බෙම්පියා. මෙන්න උදේ ගම්මන්පිල කෑගාල කියනවා ශ්‍රී ලංකා පක්ෂය දෙකඩ කරන්න UNPA සමග එකතු වුණා, පුළුවන් නම් මා සමග විවාදයට එන්න කියලා. කාටද මේ? නිමල් සිරිපාලට නේද කිව්වේ? එතකොට නිමල් සිරිපාල කියනවා බෙම්පියට රාබීපු මී පැටියකුත් ඔහොම කතා කිව්වා බෙම්පියෝ කියලා. ඊළඟට හුසෙන් කුමාරයා යනකොට කොහොමද ගියේ? ෆ්ලයිට් එකට නැගලා මේ ෆ්ලයිට් එක ගුවන් ගත කරනකොට කාගේ හරි රෙදි ගැලෙව්වාද? මේ ලංකාදීප පත්තරේ දාසගේ කාටූන් එක අයිය පුටා ගන්නේ. මෙන්න හුසෙන් කුමාරයා ලංකාවෙන් පිටත්තල යනවා. ෆ්ලයිට් එක නැගලා ගුවන් ගත වෙනකොටම පහළ හිටපු උදය සහ විමල් දෙන්නගේ සරන් දෙක ගලවගෙන අරගෙන ගියා කියලා ඒ කාටූන් එක ඇඳලා තියෙන්නේ. අද 13, හෙට 14. මේ වැලන්ටයින්ස් දිනේ ආදරවන්තයන්ගේ දිනේනේ. එතකොට එකම මලට ඇයි බඹරුන් ලෙන්ගතු මෙතරම්? එහෙම තිබුණා නේද? එකම මලට පෙම්බදින දෙදෙනෙක් හෙට මලක් දෙන්නට සූදානම් වෙලා ඉන්නවා. ඒ කවුද? දිනමිනේ ප්‍රීති කන්නංගරගේ කාටුන් එකයි මේ. මෙන්න බඹරු දෙන්නා උදේ ගම්මන්පිල සහ විමල් වීරවංශ දෙන්නම හෙට සූදානමින් පෙම්බ්‍රස වෑහෙමින් රෝස මලක් දෙන්න එකම මලට. කවුද මල? මහින්ද රාජපක්ෂට. කවුරු ඉස්සර වෙලා රෝස මල දෙයිද කියලා අපි බලාගෙනමු. එතකොට දේශපාලඥයා කියලා කියන්නේ කවුද? ඒ ගැන කවියකින් අද ලියලා අවසන් කාටූන් එක විදියට ඒ කවිය උපුටා ගත්තා ලංකාදීපේ තලන්ගේ අනේද කියන්නේ. මෙන්න පද පෙළි 4. දුන්නොත් තනතුරක් ඒ පැත්තටය කතා, හඬ නරි හඬය සිටිතත් සිංහේ කිසිතා, ඔළුවේ ඉඳන් කන කන වාසියම පතා, දිස්පාලුවා නම් වෙයි මේ පුදුම සතා. දිස්පාලුවා නම් වෙයි මේ පුදුම සතා කියලා ඒ කියන්නේ. අපි ඔබෙන් ඇත්තද කියලා අහලා සමුගන්නව හමු වෙනවා අපි විනාඩි කීපයකින් මේක පුදුම ලෝකයක් සමගින්.